බදසක්කවා හැමෝටම අද දවසේ තවත් අලු ජපන් පාඩමක් කරංාවේ ජපන් දිනපතිය ජපන් පාඩමංක පනස් එක තව ජපිට දෙදස් විසිතුන දෙසැම්බර් විභාගටතියෙන් ඉතාම කෙටි දවස්කීපයක් සතියක් විතර ඉතිං මෙවර ජපිටක්ෑම්ගට ලෑස්ෙනට සහ ඉදිරියේදී ජපම් භාෂාව විගනගෙන විභාගලට ලෑස් වෙනයට ම කෙනනෙක්ටම වටිනාා කියන පාඩමක්තම රංගාවේ මේ ජ5ක් ඉලක් කරලා ගෙනාප කංජිපාඩමක් ම මෙ වෙනකට රංජිපාඩක් හයක් වීඩෝ සිරිගේ මෙ චන්ලින් රංල තින. ඉතිං බ ලින් පාඩග ලිින් ි ංගාලතින ංජ පාඩග ලි ි වෙනම ප න හිල බලන්න පුළුව. මුලයි දම්මකංජක් කියන ොක්ද හැන්නේ කොහොමද ඉට පස එක්කේ ඉඳම් හිකට මැවිල්ල තියෙනවා ඒ ඇවිල්ලා නතර වෙලා දිෙනංක හැටෙන් අද පටන් ගන්න හැට එක්වනි කංජෙන් තමයි මේක දෙන් කියන එක ම ඔන්්‍රඩින් නැක් විතරයි ගන්න දෙන් ඔන්යොමි විදුලිය කියන එක මේකන්ජ ලියන විදිගත්ොත්හම මෙන්න දිට ස්ට්‍රෝක්ෂ යන්නේ මේ ලියන විදිහත් දැන ගැනීම වටින හහින්ද තයි මේ කොට සත්ව එකතු කරල තින්නේ තින් හොඳට බලාගන්න මේ තින්නේ ස්්‍රෝක ඕෝඩය එක ස්ත්‍රෝක් යන පිළිවෙල එනම් ඔන්යොමිදන් ද දැන්කිදන්කි කිව් හම කරන්ට එක විදුලිය කියන වචන ඉට පස දේශාකිම බුදුල දුම්රේට කියනව වචන ඒ හැමෝචනයක්ම හැන් මේකංච ස්තරට පාචිලා තමයි අක හැට එක. ඉරිස්ස හැට දෙවෙනි කන්ජුරි යුත්තේම තන් මේත් ඔොන්රේඩන් නයක් විතරයි මංකරන්තිෙන තන් කියන එක ලියන්න මෙ මේ විදිහටයි ස්ට්‍රෝක්ෂ යනව හතරක් තාම ලේසි තන් අහස කියන තේරුම අ දැ අහස කියද්දි අපිට තවකංජ කම්මෙන සොරා සොරා කියලා. වචන එක ඒ වචනය මේ වසනයේ ඒ කංජය මේ කංජය පටල ගන්නපා මෙතන්දි කියන තන් කියලා අහස තෙන්කි තෙන්කි කියද්දි කාල ගුණය කියන අචනය හැදන්න මේ ංජි පාචිලලා ඉසරාට බලම මේ අවසාහන්ට අරන්න වෙලා තිෙනවා මේ වචන පාච්චි කරලා මේකංජි පාච්චි කරලා හැදෙන සෙන්ටන්සස් එක්සෑම් එකට එන විදිහට එටත් බල ෙනම් මේ තමයි ඉට පස්සේ ටම් හුරුපුරුදු කංජත්ති නවා හැටතුන රොකජු සම්බාන් මේක තමයි ගෝ කියෙන ගෝ කන භාෂාව ගෝ නිහොන් ගෝ කලකවහම නිහොන් කියෙනක ඇල ජපානය කියලා කියෙන ටස ගෝ කියන්න භාෂා ජපන් භාෂාව ඉට පස්සේ දැ ලංකා සිංහල භාෂාව කිවොත්තේම සිිංහර ගෝ අගට ගෝ කියන එක එන භාෂාව කිය එක ලියන්න මෙන්නමදිටයි ස්ට්‍රෝක්ෂ යන්නේ ඒගත් බලාගන්න වටිනා අදහසක් වේ මැත වැදගත්තය බට භාෂාව මෙැතං ගෝ කියන එක රොක්කුජූ යොම් බං හැට හතරවෙෙන එක ඇත්‍රම මේ ක්‍රියාපදයක් කිකු කිකෝ එරු අහනවා ඇහෙනවා කියන තේරුම තියෙන ක්‍රියාපද ටදාල හංජේතමයි මේ තියන්නේ ලියන්න මෙන්න මේ විදිහයට දෙ පැත්තෙන් තියන මේ කොඩියක් වගේ පේන කොට සමයි මුලින්ම ඊට පස්සේ මැද්ද තියන කොටස කිකු කිකෝ එරු කිය එකද බුම් කියන කියනවා ඔන්යුමවලින් අහානවා ඇහෙනවා රොකුජූ ගොබන් හැට පස්සනයක වතුර මිසු කියන එක පරොකුජූ ගොබාක ලියන්න මෙ මේවිදිහයි එක්කයි දෙක්කයි තුුණයි හතරයිත් ස්්‍රෝක හතරයි යන්නේ සුයි මිසු ජලය වතුර සුයි කියර තමයි කියවෙන්නේ මෙතැදි මිසු සුයිෝබි බදාද කියද්දි පාච්චයන මේකංජය අංක හැට හය දෝ කියන එක පොලව ස්ටෝක්ස් තුනයි දන්නේ හරිම ලේසි සුචි දෝ කියන එක පොලව පස් දොයෝබි කියද්දි ය සුරාදා පටන් ගන්න මේකංචි. හැට හත්තනියක රොකුජූ නනබං.හරිම ලේසීමවා නිතරන තර දකිනවා. හැබැයි සමහර වෙලාවට එක්සෑමගේදී කලබල හිද පැටිලෙන්න්න පුුවන් හින්ද පරිස්සමෙන් ඉගනගන්න ලියන්නේ මෙන්න මේ විදිට එක්කයි දෙකයි තුනයි හතරයි. කී කියන එක ගස. ි ගත්තතුත්ම මොකු මොක්කු කියන තේරුම් තමයි තියෙන්නේ ඉට පස්සේ අංක හැටන් හැට අට රොකුජූ හචි බං කියන හංජිරග හාම මෙන්න මේකයි කා කියන මත හි කන්යොමලි හි කියන එක ඔන්යොමි කා කියන එක මෙතැන්ී තේරුම ගින්දර කියන එකයි ලියන්නේ මෙන්න මේ දිටයි ටෝ හතරයි මේ හැම එකක්ම හරිම ලේසි අද කිය දෙෙන ත්‍රෝක්ස් පොඩි ප්‍රමාණයක් කියනවා පඩ කයෝබි කියද අපි අඟහරුවාද කියද්ද පාචිකන් මේකංජය තමයි හේ තමයි අංක හැට අට රොකුජූවබං හැට නමවෙෙනියක මේකත් ක්‍රියාපදයකට සම්බන්ධ එකක් යසුමුූ කියන එක කුණ්්‍යුමවලින් යසුම. ලියන්න මෙන්න මෙහෙම ස්ත්‍රෝකෝඩ ගන්නේ ස්රෝක්ස් හයක් තියෙනවා යසුම්මු ඔන්යොමි නිවාඩු ඉට පස්සේ විවේක ගන්නවා කියන තේරුම තමයි තියෙන්නේ යස්සුමු අද දවස මේ පාඩුව අවසාන කංජය තමයි මේ තියෙන්නේ හැත්තෑව නනජුබන් තබෙරු තබෙරු කියන එක ක්‍රියාපදයක් බලමි ලියන්නේ කොහොම දෙකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයි ස්ටෝක්ස් නමයක් තියනම් මෙන්න ස්ට්‍රෝකෝඩක තබෙරු හැත්ත ශොකු කියල කියනවා ඔන්යුමිවලින් කනවා සහ ආහාර කියන තේරු ම තමයි තියෙන්නේ මේ කංජයේ ඔන්නහෙනම් අද දවසේ මේ පාඩ මේ කියා දෙෙනංජිි කියාදිල වෙරයි ඉට පස්සේ අප යම්මු මේ කංජි පාච්චි කරලා අපේ ජල්පට එෑම් එකට එනවා කිය විශාස කරන ප්‍රශ්න කීපක් කතා කරන්න සාකච්ඡා කරන්න අංක එක බ යස්සුමී මතක යසුමිනොමයනි තෙස්ට අරිස්. යසුමිනොමයනි තෙස්ටがあります. අක එක තමයි යුත්තරයට විදිහරෙන් නොනේ යසුමි කියන එක නිවාඩුවට කලින් යසුමිනොමයනි නිවාඩුවට කලින් තෙස්ට අරිමස්. ටෙස්ට එකක් තියෙනවා නිවාඩුවට කලින් විභාගයක් තියෙනවා කියන එක තමයි තේරුම වෙන්නේ. ඉක්මටම යන අංක හරිම ලේසිකක් දොයෝබිනු අසා අමග තක්ෂම්ෆරිましたා දොයෝබින අස අමග තක්සංෆරිました. තරංක දෙක තම යුත්තරය වෙන්න ඕනේ දොයෝබි කියන එක මේකෙදී දොයෝබිනු අස සෙනසුරාද උදේ අමේ වැස්ස තක්සම්කරි මශ ගොඩක් වැැස්ස. 。3番今月の7日は木曜日です。今月の7日は木曜日です。木消今月の7日は木曜日です。<お inflation climb> <おは shadeLE> රොක්කුජි ගොරෝ දයිගකුණු සන්සේනිි දෙන්වා ඕ කකමましたා රොක්කුජි ගොරෝ දයිගකුණ සන්සේන දෙන්වෝ කකමස්ටා දෙන්වා කියද්දි මේ දෙැන් කියන එක මතක ඇතිම කියා දුන්න දෙන් කියන්නේ විදුලිය කිව්වා ඇතකොට විදුලිය කියන කංජය කතාගන්නවා හනසගෙන කංජයකට එක තුවෙලා හැදිලා තිවා දෙවා කියෙන වාචනය. තුර ටෙලිකෝන් එක තමයිඟ තේරුම වෙන්නේ අංක එක රොකුජි ගොරෝ. හයට විතර දෛකකුණ සන්සේනි විශ්වවිද්‍යාලය ගුරුතුමාට කෝල් කලා කියෙනක තමයි වාකේ තේරුම වෙන්නේ. ගොබන් තනක සංවා ඉශ්ෂූකං කයිෂවෝ යසුන්දいます. さんは週間会社を休すんでいます wa... ු යස කිය感じතයි මේ ඇකට අක දෙවෙ නතරේ 田中さんは 田中さん、1週間ස්මානයක් 会社を休すんでいます ස්මානයක් වැඩපලෙන් මාඩුවරන් ඉවා කියන තේරුම තමයි තියන ඉバス6番。 ගොග කරා තෙන්කිග යොකුනරි මස්ට ගොගෝ කරා තැන්කිග යොකුනරි මස්ට මෙ තැන්කි කිය එක තමයි වචනය කියවෙන්න තට තැන් කියන මතකැත් කියා දුන්න මේ පාඩම කාලගුණේ හවසයි ඳන් කාලගුණය යොකුනරි මස්ටා හොඳ වුණ දෙේනම් හැව හැදිබිලාසේ හවස්සෙද්දි පැවවා හොඳුුණ කතවත්තමයි කිය ගොකෝ කර තැකික යොකුනරිමට හවසඳම් කාදගුණේ හොඳ වනා ට අංක එක තමයි උත්තරය නනබං ගොහව ස්කෝෂි කිでした කර සම්පුන්ද සෙම්බු තබました ග ගහන් කියැද මෙතන බත් කියන්න පුළුවන් හිමත්ත හාර නහර කියනන්න පුළුවන් ස්කෝෂිだけでした කර කෑමගන්නේ ටිකයි හින්ද ටිකක් විතරයි හින්දා සම්පුන්දේ විනාඩි තුනක් ඇතුළද සැම්බු තබ මෂට. විනාඩි තුනකින් ඔක්කොම කෑව තබමました තු තබමස් කියනකට අක තුන තමයි උත්තර වෙඩෝන අද මේ තබෙරෝ කියෙන හංජිමන් මේ පාඩමි කිරදිියතිනවා. ඉට පස්සේ අටවෙනි එක. මද සිීඩියෝ හම්බුංෂික කීතෙ මසයි මදසිීඩියෝ හම්බුංෂික කීතෙ මසයි ම තවම සීඩකෙන් භාගයක් විතරයි ඇහුවේ බාගටො ඇහුවේ නෑ කියන කතාව තමයි මේ කියන්නේ තාම්සිීටියෙන් භාගටොට ඇහේ නෑ කීතේ අක එක උත්තර අංක නව කිවබං කයෝබනි තොෂකන්ගේいきました කයෝබිණ 図ශකගේました. අගහරුවාද පුස්තකාලට ගියා පුස්තකාලටි කියනවා තොෂකන් කියලා එම් අගහරුවාද පුස්තකාලට ගියා කියලා කියන්නේ අක තුනරඩෝන කයෝබි උත්තරය ජූබන් දහවිනි එක සන්සයි話を よく聞いてください。先生の話をよく聞いてください。話、聞いてくあ、みんな、めかんじ、たまぱーチゅうね。かいう、きねげかん。先生が語を、かたを本人よく聞いてください。ほんじん、あな。先生が語を、かたう。ほんじん、あな。きねげかたま、ええ。 වාකේ තේරුමවෙන්න තොට හනශි කිවහම හනසු කියන කංජය තමයින්න මේ පාඩමේ නම් මේ කංජි ඇතුරත්තුම් නෑ මීට කලින් පාඩක මං කියලා තිීල තිනම් මේ හංජයගෙනත් අද කියලදීපු කංජිකුත්තිවා ගෝ කියන එක මෙත එකම වගේ දෙකම හින්න පැටලෙන්න්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙන යොමු කියන එක එකත් එකම ටයිප් එකටඇන්න ඉස්සරහකොට එකමයි පස්සේ කොටස තමයි ංචුව ස්සන හනසු ගෝවසේ යෝමු කියන කංජිතුන ද පරිසංගෙන්ඩ තර මේකදී උත්තර වෙන්නංක එක සේන්සේන හනශයෝ ලෝකු කීතෙකු දසයි. ඒරං ඔන්න අද දවසේ පාඩම ඉවරයි පනස් එක්කනි පාඩම ජෙල්ි5ක්ෑම්ගට අදාළ අත්නි ජිපාඩමත් මං අරන්නවා තවම5ක්ෂන්මට අදදාලවති නිතාම සුළු ංිප්‍රමාණක් ඒටිකත් එක්මට මරගන්නා ඉවි ෆෝලෙවල්ක එන්න ත්‍රීවල්කන් ටලෙවල්ලක විදිර ස්රහටයමු දිගටම රැන්දිල ඉන්නෙ කිය ලා ාදනා කරනවා එක් ස්‍රයි කර ම නක් ක්්‍රප් කන් කියර ල්ලාහහිටන හන ල්ලන්න හැමෝටම සුබදසක්වේ.